කරුණාරත්න ඔබේ මතකයේ තවමත් රැඳී ඉන්නවාට සැක නැහැ. සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ සරෝජා චිත්‍රපටයෙන් වගේම පුංචි පැංචි වැඩසටහන් නිසා ඇය බොහෝ දෙනෙක් ආදරය කළ පුංචි කලා ශිල්පිනියක් වුණා. දැන් ඇය ඒ හිටපු පුංචි පැංචි නෙවෙයි. ඇය දැන් මවක්. රංගනින් ඈත් වෙලා හිටියත් පුංචි පැංචිගේ තොරතුරු දැනගැනෙට අපි ඇයට කතා කළා. කොහොමද ප්‍රමුදි දුවත් එක්ක ගෙවෙන ජීවිතය? සතුටින් ජීවිතය ගෙවෙනවා. දැන් මට අවුරුදු එක මාරක දුවෙක් ඉන්නවා. අම්මා කෙනෙක් වීම කියන්නේ ජීවිතේ වෙනස් අත්දැකීමක්. දුවගේ වැඩත් එක්ක තමයි ගොඩක් කාර්යබහුල වෙලා ඉන්නේ. එයාගේ වැඩ කරද්දී වෙලාව යනවා තේරෙන්නේවත් නැහැ. දැන් එයාගේ හොඳම වයස ලස්සනම කාලේ. හරි දගයි දැන්. ඉතින් එයාගේ වැඩත් කරගෙන සතුටින් ජීවත් වෙනවා. දුවගේ නම මොකද්ද? දුවගේ නම සෞර්‍ය දෙනවක. දුව ප්‍රමුදි වගේද සැමියා වගේද? දුව මම් වගේ කියලාත් එයාගේ තාත්තා වගේ කියලාත් කියනවා. මට නම් එයාව තාත්තා වගේම තමයි පේන්නේ. ප්‍රමුදිට සැමියාව මුණ ගැහෙන්නේ කොහොමද? මම ශේෂ්ත්‍රේ ඉදිදී දරගෙන තමයි එයා මට මුණ ගැහෙන්නේ. ප්‍රමුදි රැකියාවක් කරනවද? මගේ සැමියා සංචාරක ශේෂ්ත්‍රේ වැඩ කටයුතු කරන්නේ. ඉතින් එයාගේ තැනම තමයි මම වැඩ කරන්නේ. දුව ලැබෙන්න කලිනුත් මං එයාට උදව් කරගෙන ඒ වැඩ කටයුතු වලට සම්බන්ධ වුණා. දුව ලැබුණාට පස්සේ මාස 6ක් විතර වැඩ කළේ නැහැ. සැමියා එයාගේ වැඩ කටයුතු වලට සහය දෙමින් ඉන්න එකට මම කැමතියි. වෙන රැකියාවකට ගියොත් පවුලේ දේවල් මගහැරෙන්න පුළුවන්. ඉතින් සැමියාගේම වැඩ කටයුතු වලට සහය දුන්නම හැමදේම සම්බර කරගෙන යන්න පුළුවන්. ප්‍රමුදි දැන් රංගනෙන් ඈත් වෙලා නේද? දැන් මම රංගන කටයුතු වලට සම්බන්ධ වෙන්නේ නැහැ. මගේ වැඩ කටයුතුත් එක්ක රංගනේට වෙන් කරන්න කාලය අඩුයි. ජනප්‍රියත්වයේ තිබියදී තමයි ප්‍රමුදි රංගනෙන් ඈත් වෙලා ඉන්නේ. මම රංගනෙන් අයින් වෙලා අවුරුදු 5ක් 6ක් වෙනවා. මම හිතුවා රංගනෙන් ඈත් වෙලා ඉදී ප්‍රේක්ෂකින්ට මම අමතක වෙලා ඇති කියලා. හැබැයි එහෙම වෙලා නැහැ. මට රංගනේට ආරාධනා ලැබුණා. ඒත් ආයෙත් රංගනේට එකතු වෙන්නේ නැහැ කියලා හිතලා ඉන්නේ. රංගනේ පටන් ගත්තොත් ඒ වැඩ කාලේ යොමු කරන්න අමාරුයි. දැන් දුවගේ වැඩක් තියෙනවනේ. මම පොඩි කාලේ ඉඳන් රංගන කටයුතු කළා, නිවේදන කටයුතු කළා. අවුරුදු 18ක් විතර වෙනකම් මම කලා කටයුතු වලට සම්බන්ධ වුණා. ඒ ඇති කියලා හිතෙනවා. ප්‍රමුදි රංගනේට එන්නේ සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ සරෝජා චිත්‍රපටයෙන්. ආයෙත් ඔවුන්ගේ නිර්මාණයකට කතා කළෙත් නැද්ද? සෝමරත්න මාමා රේණුකා නැන්දා එක්ක කතා කරනවා. මම ඔවුන්ගේ නිර්මාණයකින් ප්‍රේක්ෂින් අතරට ගියේ. නිර්මාණයකට නම් හොඳ වෙලාවට කතා කළේ නැහැ. කතා කළා නම් මට බෑ කියන්නත් බෑනේ. ප්‍රමුද රංගනෙන් අයින් වෙලා ඉන්නවට සැමියා කැමතිද? මම කලා කටයුතු වලට එකතු වෙනවට යාගේ ලොකු කැමැත්තක් කොහොමත් නැහැ. එයා මට කියන්නේ ඔයා ශේෂ්ත්‍රේ හොඳ නමක් හදාගත්ත කෙනෙක්. ඒක නැටි කරගන්නපා කියලා තාමත් ඔයාව දකින්න අය ඔයා ගැන හොඳක් කතා කරන්නේ. ඒ නිසා ආයෙත් රංගනියට යන්න අවශ්‍ය නැහැ කියලා තමයි එයා කියන්නේ. එයාගේ වැඩවලට උදව් වෙලා එකමුතුව ඒ වැඩ කරගෙන ඉන්නවට එයා කැමතියි. එතකොට බබාව පවුලේ දේවල් මගහැරෙන්නේ නැහෙනේ. ප්‍රමුදව බොහෝ දිනකට මතක සරෝජා නිසාද පුංචි පැංචි වැඩසටහන නිසාද? පුංචි පැංචි එක්ක මාව බොහෝ දිනකට මතකයි. සරෝජා චිත්‍රපටයේ නිසාත් බොහෝ දිනෙක් මට ආදරෙයි. සරෝජා චිත්‍රපටයේ එක්ක මුණ ගැහුණු නිත්‍යා තාමත් ඔබේ මිතුරියක්ද? ඔව්, අපිට නිතරම මුණ ගැහෙන්න උනේ නැතත් අපි කතා බහ කරනවා. මම එයාගේ විවාහ උත්සවයටත් ගියා. විශේෂ අවස්ථාවල අපි මුණ ගැහෙනවා. ඒ යාළුකම් නැති වෙලා නැහැ. ආයෙත් ප්‍රමුදි මවක් වෙන්න සෝදානල්ලු ලේද? ඔව්, ආයෙත් මම මවක් වෙන්න ඉන්නේ. ඊළඟට බලාපොරොත්තු වෙන්නේ පුතෙද්ද? තාම දුවෙද්ද පුතෙද්ද ලැබෙන්නේ නැන්නේ කියලා දන්නේ නැහැ. තව මාස 3කින් විතර ඒක දැනගන්න පුළුවන්. දුවෙක් ඉන්න නිසා පුතෙක් ලැබුණත් හොඳයි කියලා සමහරු කියන්නේ. දුවෙක් ලැබුණත් පුතෙක් ලැබුණත් ඉතින් සතුටින් බාර ගන්නවා.
ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතුම් video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.